ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. මිනිසුන්ගේ ඉතිහාසයේ පුරාවටම දර්ශනවාද බිහිවලා තියෙන කාරණා දෙකක් උඩ. එකක් තමයි ලෝක ඉතිහාසයේ පුරාවටම සිද්ධ වෙච්ච විවිධ සිදුවීම් හරහා දර්ශනවාද බිහි වෙලා තියෙනවා. අනිත් එක තමයි මිනිසුන්ගේ අභ්‍යන්තරික ඌමනාව. ඒක ඇත්ත. දැන් බවසත්තාවාදය ගනින්කෝ. ඔය බවසත්තාවාදයේ සාත්‍රෙලා, අයනස්කෝලා මිනිස් ජීවිතේ විහිළුවක් විකාරයක් විදිහට දකින්න හේතුුනේ මොකද්ද? ආ. කිව්වම මතක් වුනේ. බල අහලා තියෙනවද? අයනස්කෝගේ තියෙන මෙන්න මෙහෙම ප්‍රකාශය. මායාමය විකාරයේ ජීවිතේ නිෂ්ප්‍රයෝජනවත්ය අවිචාරවත්ය ඉතිහාසය අරුත් ශුන්‍ය ව්‍යාජය සකල සත්තාව අපි අපිටම සිනාසෙනු හැර අන් කුමක් කරමු ඔය බවසත්තාවාදී බිහිුනේ දෙවනි ලෝක යුද්ධෙන් පස්සේ දෙවනි ලෝක යුද්ධෙදී මිනිසුන්ට මේ මිනිසුන්ගේ හැම දෙයක්ම නැති වුණා තමන්ගේ දේපල නැති වුණා ජීවිත නැති වුණා ඉතින් මිනිසුන්ට තමන්ගේ ජීවිතේ විහිළුවක් විකාරයක් විදිහට දැනෙන්න ගත්තා. මහායානෙත් තියෙන ශුන්්‍යතාවය ගැන හොඳ ඉගැන්වීමක්. දැන් වතුර වීදුරුවක් ගනිමුකෝ. ඒ වතුර වීදුරුව පිරලා තියෙන මොනවයින්ද? වතුරෙන්නේ? ඔව්. ඒ වතුර ටික විසිකරාම ඊට පස්සේ මොකද වෙන්නේ? වීදුරුව වතුරෙන් හිස් වෙනවා. ඔව්. ඔව් ඒක ඇත්ත. හැබැයි ඒ හිස්සෙච්ච වීදුරුව වාතයෙන් පිරෙනවා. ඒක තමයි ලෝක ධර්මය. දැන් ඉතින් මිස්ටර් නිමල්ටත් ඒක අදාළයි. මට කොහොමද ඒක අදාළ වෙන්නේ? අදාළ වෙන්නේ මිස්ටර් කැම්පස් ආවම මිස්ටර්ගේ ලෝකය මිස් චාරුලතාගෙන් පිරෙනවා. මිස්ටර් ගෙදර ගියාම මිස්ටර්ගේ ලෝකය ගමේ නංගෙන් පිරෙනවා. ඒ කියන්නේ මිස්ටර් දෙපැත්ත පුරව පුරව ඉන්නවා. මචං මේ අපි යන්න මරපොඩ ලයිබ්‍රරි පැත්තට යන්නත් තියෙනවා. උඹලා දෙන්න ඵලයල්ල. මට මහින්දත් එක්ක පොඩි කතාවක් තියෙනවා. එහේ අපි ගිහින් එන්න. අපි ඉක්මනට එන්න. මේ. මොකද දැන් ඔය කතාව? මට මහින්දට පොඩි කාරණයක් තියෙනවා කියන්නේ. මොකද්ද? ගමේ නංගි ගැන නේද? ඔව්. මට හිතුණා. ඔබ ගමේ ගින් ආවට පස්සේ ඔය මූණේ මොකද්ද නලියනවා මං දැක්කා. ඉතින් කියපන් මොකද්ද කියලා? උඹට නංගිව හම්බුණාද? ඔව්. ඉතින් මොනවද උනේ? මුකුත් නැහැ. මුකුත්ම සිද්ධ වෙන්නේ නැද්ද? එන මොකද්ද බං ඔබ මට කියන්න තියෙනවයි කිව්වේ? මම මේ කතාව මීට කලින් කාටවත්ම කියලා නැහැ මයින්. මම මේක මුලින්ම කියන්නේත් මයින්ද. මං හිතන්නේ මම කුසුම්ට ආදරය කරනවා. ආදරේ වනාහි මහ පුදුම දෙයක් බං. මං කාටවත් ආදරය කරලා නැති වුණාට කාගෙන්වත් මට ආදරය ලැබිලා නැති වුණාට ආදරේ තියෙන ආදරණීය ගුණය ගැන මං හොඳට දන්නවා බං. දැන් උඹේ හිතේ ඇතිලා තියෙන්නේ අන්න ඒ වගේ ආදරය. ඔව් ඒක ඇත්ත. මේ ඔබ කෙලින්ම නංගිට එක කියපන්. ඒක තමයි දැන් කරන් තියෙන හොඳම දේ. මට ඒක එයාට කියන්න ඕනේ. ඒත් මං කොහොමද දන්නේ යාමට ආදරය කරයිද කියලා?
ඇයි ඔබ හිතනවද එයාගේ වෙන මොකක් හරි සම්බන්ධයක් තියෙනවද කියලා ඒකත් මම හරියටම දන්නේ නැහැ කුසුම් කියන්නේ හරිම තැම්පත් හරිම ලැජ්ජාශීලී ළමයි ඒ නිසා මං හිතන්නේ එයා ලීසියෙන් ওই වගේ දෙයකට පැටලෙයි කියලා මට තියෙන්නේ මේ ප්‍රශ්නේ නෙවෙයි. එහෙනම් මොකද්ද බං? කුසුම් මට ගොඩක් කැමති බව මම දන්නවා. ඒ කැමැත්ත සහෝදරයෙකුට දක්වන කැමැත්තක් විතරයිද කියලා මම දන්නේ. ඇයි උඹ එහෙම හිතන්නේ? මේ පාර ගමේ ගිය වෙලාවේ එයාගෙන් ඒ වගේ දෙයක් කියුණා. හරි බං. දැන් මුලින් උඹේ හිතේ එයා ගැන තිබුණේ සහෝදර හැඟීමක් නේ. පස්සේ ඒක ප්‍රේමයක් බවට පත් වුණා. ඔය ලෙන්ගතුකම්ම තමයි පස්සේ කාලෙකදී ප්‍රේමය ආදරය ආලේ බවට පත් වෙන්නේ. මහින්දර කවදාද එහෙම දෙයක් ඇති? කියන්න බෑ බැරි වෙලා හරි එහෙම දෙයක් වුණොත් මගේ පරමාදර්ශ මිනිසා ඒ අතිනුත් මගේ පරමාදර්ශයෙන් වෙයි අක්කේ මම අක්කකින් පොඩි බඩුවක් අහන්න තියෙනවා මොකද්ද ඇහුවට කමක් නැද්ද හරි වැඩක් නේ ළමයා ඇයි ඇහුවට කමක් නැද්ද කියලා අහන්නේ මම ඔයාට යමක් හංගන්න හේතුවක් නැහනේ නෑ ඉතින් කියන්න අකමැති දෙයක් දන්නේ නැහනේ ඒකයි එහෙම ඇහුවේ දැන් අහන්න ගිය දේ අහන්න මොකද අහන්න ගියේ ලොක්කය ගැන ලොක්කය ගැන මොනවද ලොක්කය හරි හොඳයි නේද අක්කේ ළඟදි ගම්මේ ආපු වෙලාවේ අක්කට ලොක්කයව හම්බුනේ නැද්ද ගෙදරද ඇයි එහෙම හුවේ නෑ නිකන් ඇහුවේ ලොක්කය මොනවද කියන්නේ එහෙම විශේෂයක් නෑ නං හරි පුදුමයි ඇයි පුදුම ලොක්කය අක්කට මුකුත් කිව්වේ නැති එක ගැන ලොක්කය මට මොනා කියන්නේ නෑ ඉතින් මං එහෙම කිව්වේ ලොක්කය ගොඩක් කාලයකට පස්සේනේ ගමට ආවේ ඒකයි නංගි ඔයා ඔය හිතේ තියන් ඉන්න දේ නෙමෙයි මගෙන් අහන්නේ අක්ක කොහොමද එහෙම කියන්නේ මං ඉතින් ඔයාගේ අක්කනේ ලොක්කය හරි හොඳයි නේද අනිත් අය වගේ නෙමෙයි එයා ගොඩක් වෙනස් ලොක්කය හරි ලස්සනයි නේද? ඕනම ගෑන ළමෙක් ලොක්කයට කැමති වෙනවා නේද? මට තේරෙන්නේ නැහැ ඔයා මගේ මොනවද අහන්නේ කියලා. පාඩම් කර කර ඉඳලා විතරක් හරියන්නේ නැහැ අක්කේ. ලෝකීට වඩා ලස්සන දේවල් ගොඩාක් තියෙනවා. අක්ක මට කලින් කිව්වා නේද ඔයා මගේ අක්ක කියලා. ඔව් එහෙනම් ඇයි මට දැනෙන දේවල් අක්කට දැනෙන්නේ නැත්තේ මට පේන දේවල් අක්කට පේන්නේ නැත්තේ අක්ක මගේ අක්ක වගේම තමයි මං අක්කගේම නංගි හරිද හරි හරි යා
මටද ඔව් ඇයි දැක්කේ වගේ යන්න හැදුවේ නෑ අපි හිතුවේ දැන් හරි ගණන් කියලා ගණන් ඇයි මං ගණන් වෙන්නේ නගර ඉස්කෝලට යන්නේ අපිට කියලාවත් යන්නේ නෑනේ අනේ මට සමා වෙන්න හිත රිදුනා නා කොහෙද මට වෙලාවක්වත් තිබුණේ නෑනේ හම්බෙලාවිත් කියලා යන්න නගර ඉස්කෝලේ හොඳද හරිම ෂෝ අලුත් යාළුව එහෙම ගොඩක් හම්බෙන්න නැතිනේ ඔව් ඇයි එහෙම අහන්නේ නෑ නිකන් නිකන් වෙන්න බෑ ඇත්ත කිය අලුත් යාළුව හම්බුනාම පරණ යාළුව එහෙම අමතක වෙයිනේ හිතේ අමාරු වෙන්නේ නැන කතා කරන්නේ ඔව් අපිට කියන්න බැරි දෙයක්ද කියන්න බැරි දෙයක් නෙමෙයි කියා ගන්න බැරි දෙයක් ඇයි කියා ගන්න බැරි කියවෙන්නේ හිතේ නලියනවා කියන්න හදනකොටම ලොක් වෙනවා ඒක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි කියා ගන්න තියෙන දේවල් කියන්න ඕන දැන් අපිට ඒකට උදව් කරන්න බැරිද? පුළුවන්. ඔයාටම විතරයි උදව් කරන්න පුළුවන්. කොහොමද මං උදව් කරන්න ඕන? ඔන්න මං ආයෙ ලොක් වෙනවා. ලොක් වෙනවා? ඔය ලොක් වෙන එක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඉක්මනටම ගලව ගන්න බලන්න. හොඳයි. කොහොමද ජීවිතේ? ජීවිතේ දැන් එපා වෙලා තියෙනවා. मट कथा कर लोकनाट कथा कर चलो दिल चार चलो चांद के पार चलो मगे हिते तीन दे मंगवाट किया हित गंगा पी नेहमे आम गेंग राजेश डिंपल कपाड़ी मंदा सोमी डिंपल कोई तरह दस नहीं दे आप ही वागे मैं तेन आप ही नोदान मुका आखर ही तू आखे थी मैं तंग तिंग किरी पेनी वागे हिट कोई दिन ट्रेन में सिद्ध रही है Once again, who is Miss Somi? Who is it again? How the Somi? Mama is Somi.
Oh, I see. You are Miss Sophie. That's what I wear. That's what I'm going to do. Hey, man. I'm going to go to the house. I'm going to go to the house. I'm going to go to the house. No problem. Nice to meet you. What's up? නැමෙ හඳුන ගන්න ලැබීම ගැන සන්තෝෂයි කියලා කිව්වේ. මම තමයි මෙහෙට ආපු අලුත්ම පියුම් මහත්තයා. ඔයා ඩර්ටි හැරි බලලා තියෙනවද? ඒ මොකද්ද? ඒක කවුබෝයි ෆිල්ම් එකක්. ඔයා ක්ලින්ට් ඉස්ට්වුඩ් ගේ කිසිම ෆිල්ම් එක බලලා නැද්ද? ඔයායි මෙහාට ආවි කියලා මුලින්ම කියන්නකෝ. අහ් සෝරි. මට අමතක වුණා. මේ ඔයාට රිමක් තියෙනවා මට ඔව් ඔයාට කවුරුත් දුන් එහෙම ඉවන් නැද්ද තාම නැහැ ඇග්නසක්කි ඇයි නංගි මිත්‍ර සමාජයෙන් එවල තියන්නේ මාවේක සමාජිකෙක් කළලු මට හරි සන්තෝසයි නංගි ඔයා හරි වාසනාවන්තයි මෙයා ඔව් හින්දි චිත්‍රපටි වලටයි සින්දු වලටයි හරි ආසයි. ඔය ආසනද ෆිල්ම් වලට? කවුබෝයි ෆිල්ම් වලට? අපි ආස හින්දි චිත්‍රපටි වලට. නේද සෝම්? ඉංග්‍රීසි චිත්‍රපට හරි වැඩක් නැහැ. ඒවයි තියෙන්නේ ගහගන්න එකයි වෙඩි තියාගන්න එකයි. ඒක නම් ඇත්ත. හින්දි චිත්‍රපටි කොයිතරම් ලස්සනද නේ? දැන් බලන්න සංගම් මොයි චිත්‍රපටි ලස්සන රාජේන්ද්‍ර කුමාරුයි වෛජයන්ති මාලයි හරිම ලස්සනයි සින්දු මොකද මේ සින්දුව යමේරා ප්‍රේම පාර්ථ පඩිකල් යතුමුනා රාසන හොන යතුම් මෙර සින්දගී හෝ යතුම් මෙර බන්දගී හෝ ඔයාට ලස්සනට හින්දි සින්දු කියන්න පුළුවන්නේ. ඔව්. මං හිතුවා ඉංග්‍රීසි එක්කෙනෙක් කියලා. භාගයක් සිංහල භාගයක් ඉංග්‍රීසි. අපේ තාත්තා එංගලන්තේ නොටිංහම් වල. එතකොට ඔයා කොහොමද මෙහාට ආවේ? උඩරට රාජධානිය අල්ලගන්න වෙලාවේ ඉංග්‍රීසි හමුදාවත් එක්කම අපේ තාත්තා ආවා. ඒ ආපු වෙලාවේ තමයි අපේ අම්මව හම්බුනේ. ඊට පස්සේ තාත්තා මෙහි නැවතුණා. මං එනම් ගිහලා තියෙනවා. මේ ඔයාට ගෙවුම් ගිහුම් කියලා නම් මං අරන් ඉන්න. මට ඇඩ්‍රස් එක පොඩ්ඩක් කියනවා. මගේ ඇඩ්‍රස් එක ඔයාට මොනාටද? මං තමයි පියුම් මහත්තයා. ඔය කාලේ කාගෙත් ඇඩ්‍රස් මං ගාව තියෙනවා. අඩියෝස්! එන්නත් නැවත හමු වෙමු. මං කරන වැඩේට විතරක් අවධානය යොමු කරනවා.
ගෙදර දෙතුම් දෙන්නේ. ගොඩක් දුරට. ඇයි මන් දිහා ඔය විදිහට බලන්නේ? ඇයි බලන්නේ පාද? ඔයගේ මොකක් හරි අමුත්තක් තියෙනවා. අමුත්තක් මොකද්ද? ඒක මට කියන්න තේරෙන්නේ. අනේ අයියෝ ඔය තරම් ලැජ්ජා. මොනව හරි කියන්න. මං අහන දෙයට උත්තර දෙලා නිකන් ඉන්නවා. මොනව කියන්නද? මොනව හරි කිය. මං ගැන මොනව හරි. ඔයා ගැන? ඔයාට කොහොමද මාව තේරෙන්නේ? ඔයා මොනවද මං ගැන හිතන්නේ? මං හොඳද? නරකද? ඔයා හොඳයි. මොනවද ඔයා දකින මගේ හොඳ? ඔය ආයේ වටපිට බලන්න. ඔයාට මාව කරදරයක්ද කිච්චිරි? එහෙම දෙයක් නෑ පත්මිනි. අපි යමුද කැන්ටිම පැත්තේ? අනේ බැහැ පත්මිනි. මට මේ වැඩේ ඉවර කරන්න ඕනේ. අපි ඇවිත් කරමු. මමත් හට උදව් වෙන්න. එහෙම හරි නෑනේ පත්මිනි. අනික අපි දෙන්න විතරක්. අයියෝ ඒ ප්‍රශ්නේ වාට වැඩිය බලපානවා නම් බලපාන්නේ මටනේ. මට ප්‍රශ්නයක් නැත්තම් ඇයි ඔයා කැමති? කිච්චිරි මට අද ඔයාගෙන් මොනව හරි දෙයක් ඕන. ඔයාට ඕන දේ කියන්න. මම පස්සේ ගෙනත් දෙන්න. නැත්තම් හෙට ගෙනත් දෙන්නම්කෝ. මොනවද ගේන්නේ? ඔයා ඉල්ලන දෙයක් ගෙනත් දෙන්න. ඔන්න ඔයාගෙන් පළවෙනි සැරේටයි දෙයක් ඉල්ලන්නේ. ගේනවමයි නේද? ඉල්ලලා බලන්නකෝ. ලොකු දෙයක් නෙමෙයි. පොඩි දෙයක්. හැබැයි පොඩිම දෙයක් ගේන්න එපා. කියන්නකො මොකද්ද? ඒකද මේ? මං හිතුවා හරි අපි දෙන්න කැන්ටිමට යන වෙලාවක මං අරන් දෙන්න. නැත්තම් ඔයාට උනත් පුළුවන් නේ ගන්න? එහෙම බෑ. ඔයාගෙන් මයෝ. පොඩි දෙයක් ඉල්ලන්නම්. හැබැයි බෑ කියන්න නම් එපා. අනේ පුතේ මේ දවස්වල නම් කිසිම දෙයක් අරන් දෙන්න විදිහක් නැහැ. මේ වැස්සත් එක්ක පොලේ වෙලඳාමත් අඩුයිනේ. සල්ලි යන දෙයක් නෙමේ යම්නේ. එහෙමනම් මොකද්ද කියපංකෝ? සල්ලි යන්නේ නැති දෙයක් නම් මං කරලා දෙන්නම්කෝ. මට හරි ආසයි මගේ ෆොටෝ එකක් පත්‍රේ දාගන්න. අනේ පුතේ ඒකට ලොකු සල්ලියක් යයිනේ. උඹ කිව්වේ සල්ලි යන්නේ නැති දෙයක් කියලානේ. සල්ලි යන්නේ නැහැ අම්මේ. එහෙනම් කොහොමද කරන්නේ? ඇග්නස් අක්කා කිව්වා මට උදව් කරන්න කියලා.
එයා දන්න ෆොටෝ ගන්න කෙනෙක් ඉන්නවලු කොළඹ පත්තරේක වැඩ කරන. ඒ මහත්තයාට කිව්වහම ෆොටෝ දෙක තුනක් ගන්න පුළුවන්. ඉතින් පුතේ ටවුමි ෆොටෝස් අපට ගියමත් ෆොටෝ ගන්න පුළුවන් නේ. ඒකනේ අම්මට තේරෙන්නේ නැහනේ. පත්තර වලට එහෙම ෆොටෝ ගන්න බෑ අම්මේ. පත්තර වලට ෆොටෝ ගන්න වෙනම මහත්තුරු ඉන්නවා. මුලින්ම මේ වගේ කෙනෙක් වල්ලා ගන්න ඕන. දැන් මෙහාට එන්න හදන කෙනත් ඒ වගේ කෙනෙක්. එතකොට දැන් ඔය එන මහත්තයා ගන්න ෆොටෝ පත්තරේ වැටෙයිද? ඔව් අම්මේ. සමහරක් විට පත්තරේ කවර වුණත් වැටෙන්න පුළුවන්. එහෙමනම් ඉතින් කොයි තරම් ආඩම්බරයක්ද? උඹ ඉතින් කොහොමටත් ගොඩක් ලස්සනයිනේ. පුංචි කාලෙත් බෝනික්කියක් වගේ. උඹ තරම් ලස්සන කෙලි පැටික්කියක් මේ අහලගම් හතකවත් හිටියේ නෑ. ඒ දවස්වල මං උඹ වඩාගෙන යන්නේ හරිම ආඩම්බරෙන්. අම්මේ ඉස්සර වගේම මං තාමත් ලස්සනයිද අම්මේ? ඉස්සරටත් වඩා ලස්සනයි. අක්කරත් වඩා මං ලස්සනයිද? අනේ ඇයි පුතේ එහෙම අහන්නේ? අක්කාගේ තියෙන්නේ එක ලස්සන. උඹ තව විදිහක්. ඒ වුණාට අම්මේ අක්කනම් මේ වැඩේට කැමති වෙන එකක් නැහැ. මොන වැඩේටද? ෆොටෝ ගන්න වැඩේට. ඒ මොකටද අක්කා කැමති වෙන්නේ? උඹේ ෆොටෝ එකක් පත්තරේ වැටෙනවා නම් අක්කා කොච්චර කැමති වෙයිද? අක්කා ගැන එහෙම හිතන්න එපා පුතේ. ඒකේ හිතේ කහටක් තියෙන කෙල්ලෙක් නෙමෙයි. උඹට හරියනවට ඒක කවදාවත් තීරසියා කරන්නේ නැහැ. ඒ වුණාට අම්මේ මං දන්නවා අක්ක කොහොමත් මේ වැඩේට කැමති වෙන්නේ නැහැ. උඹ කොහොමද එකපාරට මෙහෙම කියන්නේ? මං දන්නවනේ අක්ක හිතන විදිය. ඇයි පුතේ මේ ෆොටෝ ගන්න වැඩේ මොකක් හරි වැරද්දක් තියනවද? නෑ නෑ අම්මේ මේක කිසිම වැරද්දක් නැහැ. ඒ වුණාට අක්කට මේව තේරෙන්නේ නැහැ. එයා කියයි ගෑන් ළමෙක් මේවට යන්න ඕනේ නැහැ කියලා. එහෙනම් ඉතින් අපි කොහොකටත් අක්කගෙන තහලම හිටිමු. ඔය දැක්කනේ. අම්මා හැම දෙයක්ම කරන්නේ අක්කගෙන් අහලා. ඔව් පුතේ. එහෙම නැතුව බෑනේ. ඒකේ පවුලේ වැඩි මලානේ. අනිත් එක අක්කා යමක් කියනවා නම් ගොඩාක් දුර හිතලා බලලා කියන්නේ. අපිට වඩා යමක් කමක් ඒකිට තේරෙනවා. එහෙනම් හොඳ අම්මා වගේ අම්මා අක්කව මේකට කොහොම හරි කැමති කරගන්නවා නේද? මං කියලා බලන්නම්කො. කියලා බලන්නම් කියලා බෑ අම්මේ. අම්මා අක්කව කොහොම හරි මේකට කැමති කරගන්න ඕන. හොඳද? හොඳයි හොඳයි. හැබැයි ඉතින් උඹත් මේ ගැන අක්කට කියපන්. එහෙමයි හොඳ. ඇගියෝ. උඹට මතකද අපි තරුණ කාලේ අපේ ගමට ආව හර්කස් කණ්ඩායමක්? මොකද මම මට අමතක. ඒ සර්කස් කණ්ඩායමේ හිටපු ගැටේ උඹට මනාප වෙලා මල ජූලියක් නේද උනේ? ඒ මන් රත්නපාලයත් එක්ක යාළු වෙච්ච අලුතනේ. මේ ගුණා ගිහින් අහලා තියෙන්නේත් මං ගැන රත්නපාලයාගෙන්මනේ. රත්නපාලය අහලා තිනවා අයි මොකටද කියලා. ඌ කියලා තිනවා මට හිත ගියා කියලා. රත්නපාලයට කේන්ති ගිය පාර එනපි මුගේ හොම්බට. මට ඔය සිද්ධිය හොඳට මතකයි. පහුවෙනිදා උගේ මූණ මී මැස්සෙක් ඇනලා වගේ ඉදිමිලා තිබුණා. එහෙම තියාගෙන තු හොඳට සර්කස් කරලා පෙන්නුවා.
රත්නපාලයත් එක්ක ගියාට වඩා සර්කස් කාර්යයත් එක්ක ගියා නම් හොඳයි කියලා මට දැන් හිතෙනවා බං. මම්මහ ගොන්න ඇඹියක්. උඹත් එහෙම තමයි. උඹට තිවිච්ච රූපේ හැටියට බයිස්කෝප් නිලියක් වෙන්න උනත් වාසනාවක් තිබ්බා. ඒ කාලේ උඹ දැන් වගේ හේබාලා ගිහින් නෑ. ඉද්ද ගැහුවා වගේ හිටියේ. ගමේ අවුරුදු උත්සවයේ අවුරුදු කුමාරිට තේරිරා වේදිකාවෙන් බැහැලා ආපු උජාරුව මට අද වගේ මතකයි. හරියට එලිසබෙත් මහරජින වගේ. මේ කාලේ මට මතක් වෙනකොට දුකයි බං. මං ගමේ අවුරුදු කුමාරි තරගෙන් දිනලා මගේ ෆොටෝ එකක් වටන පත්තරී. පිචර් මහත්තයෙක් දැකලා ඒක මං ගැන හොයලා තියෙනවා. කොහෙද? මට ඒවට යන්න ඉඩ දුන්නේ නෑනේ. ඒවට ගියා නම් මමත් අද නර්ගිස් කෙනෙක් තමයි. කවුද බන් නර්ගිස් කියන්නේ? හින්දි සිනමාවේ කඳුළු බින්දුව? ආ. අයියාට එහෙම කියන්නේ? එයාට හැමතිස්සෙම ඇඬෙනවද? නෑ අඬනවා. එයාට චිත්‍රපටිවල හැමතිස්සෙම ලැබෙන දුක්මුසු චරිත. ඇයි බං ඇගියෝ? ඇයි උඹ අපි වගේ වයසක අය බයිස්කෝප් වල තරුණ චරිත රඟපාන්නේ? උඹ ඔය අහන්නේ කා ගැනද? රාජේෂ් කුමාර් ගැනද? නැත්නම් මීනා කුමාරි ගැනද? ඔය මොන කුමාරයාද කුමාරිද කියලා මන් දන්නේ නැහැ. හැබැයි ඉතින් වයසක අය පෙම්වතාගේ චරිතේ පෙම්වතීගේ චරිතේ ඉන රඟපානවා. උඹට උනත් තාම බැරි කොමක් නැහැ. උඹටත් එහෙමම තමයි. උත්සාහ කරලා බලමු. උඹ එතකොට කවුද අර කුමාරි? මම මැසි කුමාරි. සිංහල සිනමාවේ කඳුළු බින්දුව මැසි කුමාරි. පුතේ නංගි උඹට කිව්වද ෆොටෝ මහත්තයා ගැන? නෑ. මොකද්ද? නංගිගේ ෆොටෝ ගන්න ෆොටෝ මහත්තයෙක් කෙනවලු කොළඹ ඉඳලා. ෆොටෝ ගන්න? ඒ මොකටද? පත්තරේට දාන්න. පත්තරේ දාන්න? ඒ මොකටද? ඒ මොකටද කියන්නේ බං? පත්තරේට ෆොටෝ එකක් දාගන්න තියෙනවා නම් කොයි තරම් දෙයක්ද? අම්මත් නංගි කියන කෙන පදේට නටනවා. කවදා හරි නංගි නරක් වෙන්නේ අම්මගේ ආදරේ හින්දා. ඒ මොකද්ද බං ඒ කතාවේ තේරුම? පත්තරේ ෆොටෝ එකක් දාගන්න තියෙනු නම් කොයි තරම් දෙයක්ද? අනිත් එක අපේ පරම්පරාවේ කිසිම කෙනෙකුගේ ෆොටෝ එකක් අද වෙනතුරු පත්තරේක වැටලා තියෙනවද? අම්මට මං කියන දේ තේරෙන්නේ නැහැ. ඒකයි ඔහොම කතා කරන්නේ. නංගි කොහමද ෆොටෝ මහත්තයෙක් දන්නේ? නංගි දන්න ෆොටෝ මහත්තයෙක් නෑ බං. ඇග්නස් තමයි ෆොටෝ මහත්තයව එක්කන් එන්නේ. ඇග්නස්? මං හිතුවා ඇග්නස් කොයින් හරි මේකට පැටලෙවිලා ඇති කියලා. ඇග්නස් තමයි නංගිව නරක් කරන්නේ. නංගිට ඔය හින්දි පිස්සුව හැදෙව්වෙත් ඔය ඇග්නස්. මේ දැන් උඹ ඕකට ඇග්නස්ට බනින්න යන්න ඕනේ නෑ. ඇග්නසුත් බලන්න ඉතින් කෙල්ලට උදව් කරන්නනේ. උදව්? උදව් කරනවා නම් කොච්චර දේවල් තියෙනවද අම්ම උදව් කරන්න? අම්ම නංගිට එපා කිව්වේ නැද්ද? අනේ පුතේ මං කොහමද ඒකේ විහිිත කඩන්නේ? අනිත් එක සෝමේ කොයිතරම් ආසාවෙන් ඉන්නේ ෆොටෝ එකක් පත්‍රිය දාගන්න. පුංචි කාලේ ඉඳන් මේකේ ආස ඔවටනේ. උඹට මතකද ඒකේ පුංචි සන්දියේ පාට කෑල්ලක් කටේ උලාගෙන මගේ චීත්‍යයක් ඇඟේ පටලවගෙන සින්දුවක් ඇහෙන්න බෑ නටනවා. පුංචි කාලේ හැම ගෑල් ළමෙක්ම හැම තමයි අම්මේ.
එහෙම වුණා කියලා දැනුත් ඒ දේවල් කරලා හරියන්නේ නැහනේ. අනික ඔය දේවල් වලට ගියාම පාඩම් වැඩ අතපසු වෙනවා. පාඩම් වැඩ අතපසු වෙන්නේ කොහොමද පුතේ? කෙල්ලගේ ෆොටෝ එකක් පත්‍රයේ ගියාම ටීචර්ලා වෙනදටත් වඩා කෙල්ලට ආදරේ වෙයි. වෙනදටත් වඩා ආදරෙන් පාඩම් උගන්වයි. අනේ මන් දන්නේ අම්මට මේවා කොහොම තේරුම් කරලා දෙන්නද කියලා. කුසුමේ උඹ මට මේවා තේරුම් නොකලත් කමන්නේ. නංගිට නම් මුකුත් කියන්න යන්න එපා. මොකද ඉතින් අද පොටු අරන් හෙට නිලියක් වෙනවෙ. කාලයක් යනකොට ඒකිට මුව එපා වෙයි. දෙයියන්ගේ පිටෙන් අම්මා කියන විදිහට නංගිට ওই දේවල් එපා වුණොත් ලොකු දෙයක්. අම්මා මං ගැන වැඩි හිතන්න එපා මේ. මම මේ හැමදේම කියන්නේ නංගිට තියෙන ආදරේටනේ. අනික අම්මට නොකෙනෙන දෙයක් මට පේනවා. ප්‍රසිද්ධිය කියන්නේ මහා භයානක දෙයක් අම්මේ. අපි නොදෙනුවත්ම අපිව ඒකට බිලි වෙන්න පුළුවන්. මට බය නංගි පුතේ. මට උඹ කියන දේ තේරෙනවා. මං දන්නවා උඹ මේ හැමදේම කියන්නේ නංගිට තියෙන ආදරේට කියලා. ඒත් පුතේ මේකට නම් මුකුත් කියන්න එපා. කෙල්ලගේ ආසාවනේ. බාරගත්ත වැටි කිවර ලිප් ටික එකතු කරලා තියෙන මොන ලිපිද? අනේ අනේ හරි ළමයි තමයි. ඒකත් අමතකයි නේද? පන්ති වලින් සංගරාවට ලිපි එකතු කරේ නැද්ද? මට තාම පන්ති වලට කියන්නත් බැරි වුණා කුසුම්. තව දවස් කීයද තියෙන්නේ? අද ඔයාගේ මොනේ මොකක්ද ඔය මුත්තක් තියෙනවා? මොන වගේ අමුත්තක්ද? හරියටම කියන්න තේරෙන්නේ. ඒත් මට දැනෙනවා. මොකක්ද නොසන්සුන්කමක් වාගේ තියෙනවා. කවුරු හරි එනකන් නේද බලාගෙන ඉන්නේ. ඔයාට මගේ හිත දැනෙනවා කුසුම්. ඒකට මට හරි සතුටුයි. කවුරු වෙනකන්ද බලාගෙන ඉන්නේ? කිත්සිරි වෙනක. කිත්සිරි වෙනක? ඔව්. අන්න කියනකොට මෙනෝ. මට දැන් හිතෙනවා ඔයාට විතරක් දෙන එක හරි මදි කියලා. අනේ කිත්සිරි පද්මිනිට මොන හරි ගෙනාව නම් එයාට දෙන්න. මම හිතේට කමක් නැහැ. මාව කරදරයක් කරගන්න එපා. අනේ එහෙම දෙයක් නෑ කුසුම්. කිත්සිරි මට චොක්ලට් එකක් ගේනවා කිව්වා කුසුම්. ඒක දැන් ගෙනල්ලා තියෙන්නේ. ඔයා ඉන්න නිසා ඒක දෙන්න ලැජ්ජ වෙලා. කුසුම් හිටියට කමක් නෑ. ගෙනව නම් මට දෙන්න. අපි දෙන්න මේක බෙදාගෙන කන්න. එහෙම හොඳයි නේද කිත්සිරි?
කිත්සිරි ඔයා සංග්‍රහවට ලිපි එකතු කරේ නැද්ද? ඔව් කුසුම් ටිකක් හම්බ වුණා. අනේ ඕක ගැන පස්සේ කතා කරමු. දැන් මේක කන්න. මට එපා පත්මිනි. ඔයා කන්න. ඇයි කුසුම් ඉන්නකොට මන් දෙන දේවල් කන්න ලැජ්ජද? නෑ. එහෙම දෙයක් නෑ. නැත්නම් මොකද? කණුත් කඩා වැටිලා. කිත්සිරි යමුද කැන්ටින් පැත්තට? කුසුම් ඊයේ මාර වැඩක් වුණානේ. මෙයාට මම කතා කරා තේකප් බොන්න යන්න. මෙයා බය වුණා මගෙත් එක්ක තනියම යන්න. කිත්සිරි අද බය වෙන දෙයක් නෑනේ. කුසුමුත් ඉන්නවනේ. යමුද? අපි තව ටිකකින් යමුද? හොඳයි. ඔයාට බැරි නම් කියන්න. අපි ජයසේකරට හරි ග්‍රැන්විල්ට හරි කතා කරන්න. ඒගොල්ලෝ පැනලෙයි. මේ මන් ටිකකට එළට ගිහින් එන්න. ඔයා ඉක්මනට එනව නේද? ඔව්. අනේ පව් පද්මි. කිත්සියට ලැජ්ජ හිතෙන්නේ නැති. කොල්ලන්ට ඔහොම තමයි කරන්න ඕන. කෙල්ලෝ නැති තැන ඒගොල්ලෝ වීරයෝ වගේ කතා කරන්නේ. කෙල්ල ගොඩක් මැද්දේ තනි වුණාම කන් කඩා හැලෙනවා. ඒ කොහොම වුණත් පන්ති අනිත් අයත් එක බලද්දි කිත්සිරි හරිම ස්මාර්ට් නේ. මට නම් ආපු දවසේ ඉඳන් හිතට ඇල්ලුවේ කිත්සිරිව විතරයි. ඔයා කාටද කැමති? අනේ මට එහෙම විශේෂත්වයක් නෑ. කිත්සිරි ගැනම? අරන්නේ ඉන්නා මේ රම්‍යා තතේ ශ්‍රියාකාන්තවසේම පෙනේ. අරන්නේ ඉන්නා මේ රම්‍යා කතේ ශ්‍රියාකාන්තවසේම පෙනේ. ශ්‍රියාකාන්තවසේම පෙනේ. මොකදද මේ අවුද්දෙන්ම සංගීතය පටන් අරන් තියෙන්නේ? වෙනදට හවසට හවසට වැඩ ඇල්ලුවාමනේ සංගීතය පටන් ගන්න. ඒක ඇත්ත. ඒත් තාමිනේ හවසට වැඩ අල්ලන එක නවත්තන්න මං ඉන්නේ. ඒ මොකෝ? මං හවසට හවසට වැඩ අල්ලන එකට හාමිනේ කැමති නෑනේ. ඒ හින්දා මං ඒ නරක පුරුද්දෙන් ඈත් වෙනවා. ඇයිර කවුද කියලා තියෙනවනේ. ස්ත්‍රී බස නොවසන දනා වසලයෝ වෙත්. කවුද එහෙම කියලා තියෙන්නේ? දන්නේ නෑ. ඇල්බර්ට් ඩ්‍රයිවර් නොහොත් මේ මම. ඒක වැරදිද? හරියටම හරි. ඉස්සරත් ඉතින් ඔහේ අපි කියන දේවල් ඇහුවනම් හාමිනේ කියපු කොයි දේද මන් අහලා තියෙන්නේ? මං ඉතින් කනබුණ මිනිහා. ඒක ඉතින් කාටවත් කරදරයක් නැති විදියට මං කරගෙන යනවානේ. ඒක වැරද්දක් කියලා? නෑ. මම මේ ඔහෙට කාරණාවක් කියන්නේ කියලා හිතියේ. මොකද ආමිනේ? අපේ අලුත් ගෙදර අත්තිවාරම කපන්න දවසක් දාගන්න ඕනේ. ඒකට නැකතක් බලන්න ඕනේ. ඒක හොඳයි. හාමිනේ ඔය නැකත් බලලා කරන හැම දෙයක්ම සුබ වෙනවද? ඒ මොකද ඔය එහෙම කතාවක් ඇහුවේ?
නැමං හාමිනේගෙන් බහිල්ලන්නාවේ නැකතබ්බල්ල නෙමෙයිනේ. ඒත් මට අර ගියා. ඔව්. ඒත් මං උහෙට බහක් දීලා තියෙන්නේ රාහු කාලේ. एक ऐत्त मटवाड़ा पोसते दानुमती ना किने लोकुर अस्सावा करना किने हामिने टा लेसिंग होया गान्दे थीप्पा एहुना नंग हामिने टा हुंगाक सेपविंदी इंदत थीप्पा हामिने नटा सालकान्न मगे इते लोकु ओमनावत थीप्पा एत मटे का करगान्न बैरी हुना मंगवेलूट की अपे आलूदे दट अतिवार नैक तब्बला उत के नवाने जीवित क्रम देखा එකක්තමයි ජීවිතය තුළ ජීවත්වීම අනිත් එක තමයි ජීවිතයට පිටින් ඉඳගෙන ජීවිතය දිහා බලලා ජීවිතය ඉගෙන ගන්න. ඒ මයින්ද කැමති මොන ක්‍රමයකට? මං කැමති යෝගේ දෙවෙනි ක්‍රමයට. ඒ කියන්නේ ජීවිතයට පිටින් ඉඳන් ජීවිතය දිහා බලලා ජීවිතය ගැන ඉගෙන ගන්න එකට. අන්න එතකොට අපිට දැනෙන්න ගන්නවා ජීවිතේ අපිට විතරක් අයිති නැහැයි කියන මම කියලා කියන්නේ අපි කියන මහා විශ්වයේ පුංචිම පුංචි වැලි කැටයක් විතරයි කියලා අපිට දැනෙන්න ගන්න. ඒක ඇත්ත. ජීවිතය කියන්නේ පුද්ගල කේන්ද්‍රගත වෙච්ච දෙයක් නෙමෙයි. අපිට තනියෙන් ජීවත් වෙන්න බෑ. ජීවත් වෙනවා කියලා දැනෙන්න නම් තවත් කෙනෙක් හම්බ වෙන්න ඕනේ. හරියට නිමල්ට ගමේ නංගිව හම්බ වුණා. दर नम कुसुम कुसुम निमल हतुर सिंह जीवित मे किया जीवन कुसुम महिंदमट अदी गहन तामे कुसुम पिपिला तीन मगेते विरा मैं मगे तामे आता की मम्मी मुलिम की महिंद हेम कुसुम पिपेन ये विधि तम मुलिम तमंग हिते इट पश्य तम हितर इतमट भय महिंद आदरे के हंगी मक मगे थे अति उ मग आदरे के हालती मिच्चर काले कट गैन मेकन मगे थे आदर कती रही आदरे सुंदर दम्मट दैन पटांग මට බය ඒක නැති වෙයි කියලා. ඇයි උඹ එහෙම හිතන්නේ? හ? මං එදා කිව්වා වගේ කුසුම් කියන්නේ තාම කුංචි කෙල්ලෙක්.
එයාට දක්වන්නේ නංගි කෙනෙක් අයියා කෙනෙකුට දක්වන ආදරය. බැරි වෙලාවත් කුසුම්මගේ ආදරය නොපිළිගත්තා. ආදරය කියන්නේ මලක් පිපෙනා වගේ දෙයක්. ඒක ඉබේ ඇති වෙනවා මිසක් බලෙන් ඇති කරන්න බෑමයි. නිමල් නිමල්ට ආදරය ගැන කියා දෙන්න මං ආදරය ගැන විශේෂඥෙක් නෙමෙයි. හැබැයි අපිට පුළුවන් මෙහෙම දෙයක් කරන්න. නිමල් කුසුම්ට ආදරය කියන්න කලින් කුසුම් නිමල්ට ආදරේද කියලා දැනගන්න අපිට පුළුවන් පොඩි ඇසිඩ් ටෙස්ට් එකක් කරන්න. පොඩි පරීක්ෂණයක්. අර හොරා ගෙට ඇතුල් වෙන්න කලින් මුට්ටිය දාලා බලනවා වගේ වැඩ. මුට්ටිය දාලා මුට්ටිය බිඳුනොත් සද්ද නැතුව ඉන්න. මුට්ටිය බිඳුනේ නැත්නම් ඊට පස්සේ ඔළුවක් දා. හා මහින්ද කිව්ව විදියට හොඳයි. ඒත් මට ලැජ්ජත් හිතෙනවා. මං ඒ දවස්වල පාඩම් කියලා දුන්නා එයාට. අවවාද දුන්නා. දැන් මට මේක කියාගන්න විදියක් නැතුව ලැජ්ජයි. ආදරේ තියෙන මිහිරියාව අන්න ඒක තමයි. ඒ මිහිරියාම අමුතුම හැඟීමක්. ඒක හදවතට දැනෙන්න පටන් ගන්නකොට ජීවිතේ වෙනස් වෙනවා. ආ පුතේ. සෝමේ උඹ අක්කට කිව්වද ෆොටෝ මහත්තයෙක් අදිනවා කියලා? කියන්න තමයි කල්පනා කර කර හිටියේ. ඒත් කියන්නේ කොහොමද කියලා තේරුන්නේ නැහැ. ඇයි බං? තමුන්ගේ අක්කට කියන්න බැරි දෙයක් තියෙනවද? එහෙම දෙයක් නෙමෙයි අම්මේ. මට බය හිතුණා. බය හිතුණා? ඒ මොකටද? අක්ක බණී කියලා. අහවල් දෙයකට දක්ක උඹට බණින්නේ. අම්මට ඇහිලා තියෙනවනේ අක්ක කියන දේවල්. සින්දුවක් කිව්වත් බයිනවා. චිත්‍රපටයක් ගැන කතා කරත් බයිනවා. ඉතින් කොහොමද අම්ම මම අක්කට කියන්නේ ෆොටෝ මහත්තයෙක් මාව ෆොටෝ ගන්න මෙහෙනවා කියලා? අනේ මන්ද බං, මට තේරෙන්නේ කවුරු හරිද කවුරු වැරදිද කියලා. අම්ම දැන් අක්කට කිව්වද අද ෆොටෝ මහත්තයා මෙහෙනවා කියලා? මං කිව්වා. ඉතින් අක්ක මොකද කිව්වේ? මට බැන්නද? උඹ අක්කා ගැන ඔහොම හිතුවට ඒකි උඹට ගොඩාක් ආදරෙයි පුතේ. ඔය කොයික කියන්නේ උඹට තියෙන ආදරේ හින්දා. හම්බෝ, යාන්තම් ඇති මට බැන්නේ නැත්තා. ඒක නෙමෙයි අම්මේ. අම්මලඟ සල්ලි තියෙනවද? සල්ලි? ඒ මොකටද? ඇයි අම්මේ, අද ෆොටෝ මහත්තයා මෙහෙනවනේ. කන්න බොන්න මොන හරි දෙන්න එපා. ඊටත් වඩා ඒ මහත්තයා එන්නේ කොළඹ ඉඳලානේ. ඒ පුතේ, මේ ගෙදර හදපු ඉන්දියා අප තියෙනවා. මං විගහට බෙලිමල් ටිකක් තම්බලා දෙන්න. බෙලිමල්? ෆොටෝ මහත්තයාට? ඔව්. බෙලිමල් කොයිතරම් වටින ඖෂධයක්ද පුතේ? අනේ අම්මේ, ෆොටෝ මහත්තයා මෙහාට එන්නේ බෙහෙත් ගන්න නෙමෙයි.
මා ෆොටෝ ගන්න. අම්මා ගිහිල්ලා බීම් බෝතලෙකුයි ස්පන්ජ් ගිහිල්ලා අරන් එනවද? අනේ පුතේ. මං ගාව කොහෙන්ද ඔච්චර සල්ලි? එහෙම කියලා බෑනේ අම්මේ. ගෙදරට මිනිස්සු එක්කම සංග්‍රහ කරන්න එපා. අම්මට බැනනම් මට දෙන්න. මං දුවල ගිහිල්ලා අරන් එන්න. මට බැරි කතාවක් නෙමෙයි බං මං කියන්නේ. ඔව්ව කරන්න මා ගාව සල්ලි නෑ කියලා. අනේ මං දැන් මොකද කරන්නේ? එහෙමනම් ඉතින් මං හිත පොලට යන්න බඩු ගන්න කියලා සල්ලි ටිකක් තියාගෙන ඉන්න. ඒකවත් උඹට දෙන්න. මගේ හොඳ අම්මා. පොඩියටයි හන්ද ලොකුවටයි බේනේ මොකෝ තිස්ස මලිට හැම ප්‍රශ්නයක් අහන්න ඉතින් නෑ අක්කේ ඉරෙන් තමයි මුළු ලෝකෙම එළිය වෙන්නේ හන්දේලෙන් එම් වෙන්නේ නෑනේ ඉතින් ඉර හන්දට වඩා ලොකු වෙන්න බෑ හන්දට වඩා ඉර ලොකුයි තමයි ඒත් අපිට පේන්නේ ඉර පොඩියට ඒකට හේතුව තමයි හන්දට වඩා ඉර ඈතින් තියෙන එක ඈතන ඈතන දේවල් පොඩියට තමයි පේන්නේ. දීපා මොකද්ද මේ අක්කගේ මල්ලිගේ ලොකු කතාව? මෙයා මගෙන් ඉරයි හඳයි ගැන අහනවා. තිස්ස උඹට හුඟක් ආදරේ දුවේ. එයා වැඩියෙන්ම ආදරේ ලොකු පුතාට. ඒ වගේම උඹටත් ආදරෙමයි හිතේ. ඕනෙන්නේ. මටත් එහෙම තමයි දැනෙන්නේ. අපිට තම ආදරය කරන්න කවුරුත්ම නැත්තේ. ඇයි උඹ එහෙම කියන්නේ? නෑ නිකන්. දැක්කනේ. මේගොල්ලෝ හිතන්නේ මං වැඩියෙන්ම ආදරේ ලොකු පුතාට කියලා. ඉතින් ඒක ඇත්තනේ. ඔය පේනවනේ. ලොකු පුතා ඉතින් වැඩිය කතා බහක් නැති එක්කෙනානේ මං ඒකින්ද එයා ගැන නිතරම හොයන බලනවා ලබන සතියන්ති ලොක්කයි එනවලු නේද නැන්දේ ඔබ කොහොමද ඒක දන්නේ නැහැ මට ගිය පාර අපේලාව කිව්වා ඒකයි ඒක මිස සතියන්ත ගෙදර එනවා කියලා ලියුම් කරදායියන් නම් එවලා තිබුණා. ගිය පාර ගෙදර ඇවිල්ලා ගියාට පස්සේ ගෙදර එන්නම තමයි හිත. මං ඒත් කිව්වා පාඩම් වැඩ අතපහු කරගෙන ගෙදර එන්න එපා කියලා. රන්මැණිකේ මගේ රන්මැණිකේ මගේ ඔබ දුටු දපටන් බැඳි ආලේ. ඔය එන්නේ රන්මැණිකේ මගේ මණිකේ මගේ කාලකට පස්සේ ස්පීකරේ දාගෙන මේනවා බැඳි ආලේ සුන්දර සුකුමාල චන්ද්‍රලේ සින්දිලේ ඔබරුව සුකුමාලියේ කුසුමෙදුවේ මාමේ මං අද එන්න ටිකක් පරක්කු. අපිට ඒක පේනවා. නෑ බෝ. බදයන් මේ පැත්තේ එන්නේවත් නැහැ නේ. උඹට ඇල්බර්ට් මාමා අමතක කළාම කියන්නේ. අනේ නෑ මාමේ. මම ආපු එක දවසකවත් මාමා හිටියේ නෑ. ඇත්තනේ. මෙයා ඉතින් හවසට හවසට වැඩාලලා ගෙදර එනකොට ඉර බැහැලානේ උඹ මෙහෙට වරෙන් උඹට අපි හරි ආදරේ උඹ හරියන්නේ මෙහෙට
ඔබ මෙහි නැවතියම්. ඔබලා ගෙදර තව කෙල්ලු දෙන්නෙක්ම ඉන්නවනේ. මං කිව්වට උඹ එන එකක් නෑ. ඔබ හරි ආඩම්බරයි. කෙල්ලෙක්ුණාම ආඩම්බරකමකුත් තියෙන්න ඕනනේ. කෙල්ලෙක් නැත්තම් කොල්ලෝ 10ක් කිරියත් වැඩක් නෑ මම. ඔය කතාවෙත් මෙයා හැමදාම දන්ත ඇටියනේ. ඒක ඇත්ත. මේක ග්‍රැමෆෝන් දෙතිය. ගහන්න ගහන්න අගේ වැඩි. රණ හන්සි රණ ගිරවි රණ බරේ ඉවන්නේ. මම දයාගනි. එපා මාමේ. මේක ගණන් අඩුපාඩුවක් ගන්න තියාගනි. බාඩම්බරෙන්න එපා. ඇල්බර්ට් මාමට ආඩම්බරෙන්න එපා. මගේම දරුවේ තේරුණාද? දැන් කොහොමද කුසුමේ සෝමේ? හොඳයි නැන්දි. එයා නගර ඉස්කෝලේ ගියාට පස්සේ හරි සන්තෝෂෙන් ඉන්නේ. අපිට නැන්දයි මාමයි සෝමේව නගර ඉස්කෝලේ දාන කරපු උදව් හැම වෙලේම මතක් වෙනවා. සුළු දෙයක් බා. උඹ වෙනුවෙන් කරපු පුංචි උදව්. ගොඩක් වෙලාවට තාත්ත ගෙදර නෑ මාමේ. පොඩි පොඩි වැඩ කරන්න එහෙම යනවා. ගෙදරින් අකමැති මම හිතන්නේ. ගෙදර ඉන්නකොට එයාට වැඩියෙන් දුක හිතෙනවා. මොකද හිටියේ මිනිස්සේ දිසර ජීවිතේ හැටි හොම තමයි බං. උඹලව ඔළුවට ගන්න එපා. පුළුවන් හැටියකට ජීවත් වෙලා හොඳ අනාගතයක් ගොඩනගා ගන්න බලපන්. උඹට ඒ ශක්තිය තියෙනවා දුවේ. උඹ හරි වෙනස් කෙනෙක් කුසුමේ. එදා මං අක්කට කියපු දේ අක්ක කුසුම් අක්කට කිව්වේ නෑ නේද? නැහැ මල්ලි. ඔයා කියන්න එපා කියපු නිසා මං කිව්වේ නෑ. ඒක හොඳයි අක්කේ. එදා මං කිව්වේ බොරු. මට තාම සෝමයට මගේ හිතේ තියෙන දේ කියාගන්න බැරි වුණා. වැඩිහිටියන්ගේ අවසරය අරන් ආදරය ප්‍රකාශ කරන්න බැලුවේ. ඒත් වැඩක් නෑ අක්කේ, මේක මට සෝමිට කියන්න බැරි නම්. මං හරි අහිංසක තරුණෙක් අක්කේ. මට තේරෙන්නේ නෑ මල්ලි ඔයාගේ හිතේ තියෙන පටලැවිල්ල. ඔව් ඒක ඇත්ත. කාටවත්ම මේක තේරුම් ගන්න බෑ. අක්ක ආදරය කරලා තියෙනවද? නැහැ මල්ලි. අක්ක හින්දි චිත්‍රපටි හරි බල්ලා තියෙනවද? ඇයි මල්ලි මං හින්දි චිත්‍රපටි බල්ලා තියෙනවද කියලා ඇහුවේ? නෑ ආදරේ කරලා නැත්තම් හින්දි චිත්‍රපටි හරි බල්ලා තියෙන්න ඕනේ ආදරවන්තයගේ හදවත අඳුම ගන්න. මං සෝමි ගාවට යනවා. ගියාට පස්සේ ලොක් වෙනවා. තිල් මචල්තා හේ
මොකද්ද මල්ලී කිව්වේ? ඒ කියන්නේ අක්කේ සිත සලිතව ගැහෙන්න පටන් ගන්නවා කියලා. ඊට පස්සේ ලොක් වෙනවා. ඒක හරි වැඩක් නේ. මොකටද ලොක් වෙන්නේ? මල්ලී දන්නවද සෝමි මල්ලීට කැමතිද කියලා? මම තාම හරියට දන්නේ නැහැ අක්කේ. එයා මාව දැක්කහම කොණ්ඩේ වනන විදියට මට හිතෙන්නේ එයා මට කැමතියි කියලා. එයා මෙහෙම කොණ්ඩේ අල්ලලා වනාගෙන වනාගෙන යනවා අක්කේ. ඒ වෙලාවට මම සීතල වෙනවා. සීතල වෙලා ලොක් වෙනවා. මම කවදා හරි නළුවෙක් වෙන්න නින්නේ. ඒ නිසා සෝමි මට අනිවාර්යෙන් කැමති වෙයි. දැන් බලන්න රාජේෂ් කන්නව බඳින්න මොන ගැල්ලමයා දකමැති වෙන්නේ. දැන් කවුද රාජේෂ් කන්න? කවදා හරි සිංහල සිනමාවේ මමත් එහෙම වෙන්න හිතාගෙන ඉන්නේ. අක්කා හිතනවාද මට එහෙම කරන්න බැරි වෙයි කියලා? බැරි වෙන එකක් නම් නැහැ මල්ලි. ඒත් ඊට ඉස්සර වෙලා ඔය ලොක් වෙන එක නතර කරගන්න ඕනේ. ඔයා කියන්නේ ඇත්ත අක්කේ. නැත්තම් මම රඟපාන්න ගිහින් නිලිය ඉස්සරහා ලොක් වෙයි. මං හරි අවංක වැඩි අක්කේ. හරියට ඉමන්දාර චිත්‍රපටියේ දිලීප් කුමාර වගේ. අක්කා දන්නවද ඉමන්දාර කියන්නේ මොකද්ද කියලා? නැහැ මල්ලි. ඉමන්දාර කියන්නේ අක්කේ අවංක මිනිහා කියන එක. සැබෑ ප්‍රේමවන්තයෙක් වෙන්න අවංක වෙන්න ඕනේ. අවංක වෙන්න නැත්නම් සැබෑ ප්‍රේමවන්තයෙක් වෙන්න බෑ. දුෂ්ටයෙක් තමයි වෙන්නේ. මම කැමති නෑ අක්කේ දුෂ්ටයෙක් වෙන්න. මගේ එකම ප්‍රාර්ථනාව අවංක ප්‍රේමවන්තයෙක් වෙන්න. ඒ වුණාට මට ඒක කියා ගන්න බෑ. මං ලොක් වෙනවා. ඔයා කීප විටක් උත්සාහ කරලා බලන්න මල්ලි. ගෙදර නිකන් ඉන්න වෙලාවට පුරුදු වෙන්න බලන්න. එතකොට සමහර විට හරියයි. ඔව් ඒක ඇත්තක්කේ. දැන් බලන්න හින්දි ෆිල්ම් වල ප්‍රේමවන්තයා වුණා ගොඩක් පුහුණු වීම කරනවා. දෙබස් පාඩම් කරනවා. අපි ඊගොල්ලන් ආදර්ශයට ගන්න ඕනේ. තබක් සීක්තා හේ. ඒ කියන්නේ අක්කේ ආදර්ශයේ සියලු දේට වඩා උතුම් කියලා. හොඳයි මල්ලි. ඔයා ඔය දේවල් ආදර්ශයට අරගෙන හොඳ මිනිහෙක් වෙන්න බලන්න. එහෙනම් මං යනවා. හොඳයි අක්කි. අක්කේ. අක්කා දන්නවද ලෝකේ අවංකම ප්‍රේමවන්තයෝ දෙන්නා ඉන්නේ කියලා? එක්කෙනෙක් ඉන්දියාවේ දිලීප් කුමාර්. අනෙත් කෙනා ලංකාවේ ප්‍රේම් කුමාර්. ඒ කියන්නේ මම අක්කේ. අක්කා බලන්නකෝ කවදා හරි අවංක ප්‍රේමවන්තයා ජය ගන්නවා. ජීතේන බයි ජීතේන. සච්චා ප්‍යාර ජීතේන. ලස්සන ලොකේෂන්ස් තියෙනව නේද? ඒ කිව්වේ? මේ ෆොටෝස් ගන්න ලස්සන තැන් තියෙනවා. මේ වගේ තැන් කොළඹ හොයාගන්න හරි අමාරුයි. කොළඹ තියෙන ගෝසාව මෙහෙ නැහැ. මේ හරිම නිෂ්කලංකයි. මට හිතෙන ඔයාල කොච්චර වාසනාවන්තද කියලා. අපි මොනව හරි කාලා දිනමු මහත්තයා. මහත්තයා සලකන් දිදී වැඩි පහසුකම් අපිට නැහැ. ආයකට කමක් නෑ අම්ම. මේ මද? ගන්න බෑ. කල්. මහත්තයා. පත්තරේ ඉස්සරහ පිටුවේ දාන්නේ නල් නිලියගේ පින්තූර විතරද?
ඇයි සොමිටත් පත්තරේ මුල් පිටුවේ ෆොටෝ එකක් දාන්න ඕනද? අපේ කෙල්ල හරි ආසයි මහත්තයෝ පත්තරේ මුල් පිටුවේ පින්තූරයක් දාගන්න. අපිට කොහෙන් දිවිනවට හැකියාව. මට රඟපාන්නත් පුළුවන්. මෙයා නටන්න සින්දු කියන්න උපතින්ම දක්ෂයි. සිංහල සින්දු එහෙම නෙමෙයි. හින්දි සින්දු යසාගේට කියනවා. දක්ෂකම විතරක්ම තිබිලා මදි ස්වාමී. තව තියෙනවනා ලක් එක. ඒ කිව්වේ? ඒ කිව්වේ වාසනාව. මොන දේ කරන්නත් වාසනාව තියෙනවා. ඒ කිව්වේ ඔයා කරන වැඩ මිනිස්සු අතරට ගිහිල්ලා එයාලට ඔයා ගැන ආදරයක් ඇති වෙන්න ඕන. ආ. ඒක කරලා දෙන්න මට පුළුවන්. ඕනම කෙනෙක්ව සුට්ටුස් ගාලා වශී කරලා දෙන්න මට පුළුවන්. ඒ කොහොමද? ඇයි අපේ ගුරුන්නාන්සේ ඉන්නේ? ගුරුන්නාන්සේට කියලා වශීයක් කරගෙන ගියාම බලන බලන හැම කෙනාම පස්සෙන් එයි. අදහස් කළේ එහෙම දෙයක් නෙමෙයි. සොමේ, ඔයා ගාව තව ඇඳුම් එහෙම තියෙනවද? මොකද මට ඔය ෆොටෝස් ගොඩක් ගන්න ඕන. ඇඳුම් නම් තියෙනවා මහත්තයා. ඇයි මගේ ෆොටෝ ගොඩක් පත්‍රේ දානවද? නෑ නෑ. ෆොටෝ ගොඩක් පත්‍රේ දාන්නේ නෑ. හැබැයි ෆොටෝ ගොඩක් අරන් ඒවයි හොඳම එක තෝරලා තමයි පත්‍රයට දාන්නේ. මහත්තයා එනකන් අපේ කෙල්ල ඇඟිලි ගැනගෙන හිටියේ. ඒකි මේ වට කොයි තරම් ආසද කියනෝ නම් මහත්තයෝ දැන් 24ම හරින් නට නටා සින්දු කිය කී ඉඳි. දැන් මහත්තයෝ මේ ෆොටෝ පත්තරේ වැටෙන්නේ කොයි කාලෙද? ආ ඒක නම් ආමේ මට දැම්මම කියන්න බෑ. ඒත් මම පස්සේ අමට දන්වන්න. ආ එහෙනම් ස්වාමී අපි ෆොටෝ ටික ගමු නේද? මගේ කෙල්ලට රත්නත්තරේ පිළිතයි. මොකට බඩුවක් කියන්නද? මොකද්ද? කිත්සිරි හරි හැඩයිනේ.
හැඩයි තමයි. ඇයි? බලන්නකො. එයාගේ නහය කට හරිම sweet. ඇත්තද? ඇත්ත තමයි. සංගරාවේ වැඩ පටන් ගත්තට පස්සේ කිත් සිරිලා ගුණපාලලා ඉස්සරට වැඩි හරි යාළුයි නේද? අපි වගේ. නෑ. අපි වගේ නෙවෙයි. එහෙනම් ගොම්බඳින කරත්ත. අනේ පව්. එහෙම කියන්න එපා ළමයින්ට. ඇයි? ඔයාට තරහ ගියාද? මට මොකටද තරහ යන්නේ? මම හිතුවේ එහෙම කිව්වම ඔයාට තරහ ගියා කියලා. පිස්සු. එහෙනම් අපි ඒගොල්ලන්ට හොඳ වැඩක් කරමුද? මොකද්ද? අපි දෙන්නා ඒ දෙනත් එක්ක යාළු වෙමු. ඉතින් දැනුත් යාළු වෙමු. එහෙම නෙමෙයි. එහෙනම් දන්නේ නැද්ද? එහෙනම් ඔයා කිව්වේ ගොම්බඳින කරත්ත කියලා? මම පොරවට අනේ කිව්වේ. ඔයාගේ හිත බලන්න. මගේ හිතේ මොනවද දැක්කේ? ගොඩාක් දැක්කා. දැන්ම කියන්න බෑ. පස්සෙ කියන්නම් හොඳද? ඔන්න කුසුම් කොල්ලෝ ගැන එහෙම ඔළුවට ගන්න එපා. ගත්තොත් විනාසයි. क्या बात है? कुछ नहीं। ओबा, मैं हमें जीवन तेरे नोट वड़ा नहीं ने को होता है। ओ, माँगे हाथों तो वावान नित नया मजा। अपराध यापी मेहें ही पुदुने। इंडिया ही पुदुना ना अपने मेहें वे नैन। एक ऐतमा चंग। एक इंडिया ही पुदुना ही किया ला अपे प्रश्न भी सिद्ध है। मुकुन ऐते मचंग। දැන් බලපන් හින්දි පිං වල පෙන්වතු උන් කොයි තරම් සන්තෝෂෙන්ද ඉන්නේ අනික උන් අපි තරම් අවංකත් නැහැ අපි තරම් අහිංසකත් නැහැ ඒ තුන්ට හරියනවා එක කෙල්ලෙකුට විතරක් ආදරය කරන උඹයි මමයි තාම එකම තැන ඒක ඇත්ත බං අපි ඉන්දියාවේ ඉපදුනා නම් මෙලාකට අපි ජනප්‍රිය නළුව වෙලා එහෙ ඉන්න ගොඩක් දෙනෙක් අපි වගේ ලස්සනද බං අඩු ගන්න එයාලට රැවුලක්ක් තියනද මේ වගේ බොරු රැවුල් දාන්නේ තේ උඹට රැවුලක් තිබුණා කියලා මට නෑනේ නළුවෙක් කෙන රැවුලක් බාධාවක් නෙමෙයි මචං හරි කොහොමද උඹේ දැන් ආදරේ වැඩක් නෑ චර උත්සාහ කරලා තියාගන්න බැරි වුණා. මට හරි බයයි එයා මට අහිමි වෙයි කියලා. අවංක යවවන හදවතට ඒක දරා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි මචං. ඒක ඇත්ත මචං. කෙනෙකුගේ හිතේ ඇති වෙන ප්‍රථම ආලේ හරිම පිවිතුරුයි. ඒක අමතක කරන්න හරි අමාරුයි. පස්සෙන් යන්න හිතෙනවා. ඇවිදගෙන යන්න බැරි නේද? බඩ ගාගෙන හරි යන්න හිතෙනවා. එහෙම ගියත් වැඩක් නෑ බං. බෑ කියන්නෙත් නෑ. එයා හා කියන්නෙත් නෑ. එයා ඉන්නේ හා බෑ අතරේ. මං කොහොම හෙව්වත් එයා උත්තරයක් දෙන්නේ නෑ. බලයි යනකොට උඹ ආදරය කරන කෙල්ලයි මම ආදරය කරන කෙල්ලයි දෙන්න මේක වගේ ඒක ඇත්ත මචං උඹ ඔබගේ කෙල්ල ගැන කියනකොට මටත් ඒකමයි මතක් වුනේ ලෝකෙ ඔක්කොම කෙල්ලෝ එක වගේ වෙන්නේ නැති බං ඔව් අපි ඉවසමු මචං දැන් බලපන් සමහර හින්දි චිත්‍රපටවල ප්‍රේමවන්ත ඉවසන ඉවසිල්ල මෙච්චර ජනප්‍රිය මිනිස්සුන්ටත් ඉවසන්න පුළුවන් නා
ඇයි අපිට බැරි මචං? हरी महान सी हामिनी पत्ट मार अभी तव तव दूर ड्राइवर उन्नट गिया हामिनी ड्राइवर उन्न देख पुकाल मतकने वो उदय गए आटी बस तिबुना कुलब यानी और हतलिया से उदय हवा हेमदान गमन ए आटी तीन कुलब नोगियो सागे विश्वास कर पाजे नोनी समहार दवासल रेट बस के लोलो अरे बाहिन वाद मेहे बाहिन वाद के लो कासाद बैंदला आप मूल दवासल मांगे थी तो मे आट ओल मा दे के ला मट होंदट मत कई हामिनी गई ड्राइवर महात्या गई एटोम मित गम हाथ कट हिंड लाउ स्पीकर दाल संबंधित मंग अम्मे गुटी काला हे भाई अपे ता मैं आठ मना पे आती बुना इतने हामिने ड्राइवर उन्हें को मत खड़वा सामने तारुन काले गमे आयो ड्राइवर उन्हें है तो बहुम मना पाई मट माता के ना या मागुला का ताकरण मुली मापे के तरह आप उदा बस एक हाले सिरिता तिब्बने मनमाले अन्नासी गेडिया कपन्न देने अन्नासी गेडिया एस तीरने कैपुवत मनमाले सकसुगुआ एम नैत्तम मनमाले नास्तिकारे आपे केना किसी सकसुरु माक नैत्तु या लोब नै केला पेन्ना न अन्नासी गेडिया एस इंदला मादेट वेनकां कपापी इतनी तीन हामिने अपे अम्मगे वेडीटी नैदेंगे एस पुंजी उना मूनम महा नास्तिकारे केला कियनवा तहुना एतकोटम अपे ताता किया अपी बैनो उबनम मट हरियटम हरि मंग ओय कुनु लोबिंट कैमति नै कियला मंग उबट काट का खादागिने इन्ने अने पा हामिनी मां बुलत पिटक में खानवा दें होम दबान कारोलिस्ते हैं अने मंदन ने हामिनी उन दबे शरीर ले डबल टवड़ा आती है ने हिते ले द कोई वेला बहुत गेदर ऐतित नहीं गम पूरा वैद होया नए के लिए विदला रह विला तमाई गेदरे नहीं बनाम पुदू दायरी वांत गए नहीं बा बालहां उबे महान सिंह मुनु पावुलक में जीवत करवाने वाने अरब इटी रूप वागे खेल लो तुम देने कुत्ते का
මගේ ජීවිතයේ තියෙන ලොකුම සම්පත තමයි හාමිනේ එක. මම මේ මහන්සි වෙන්නේ මගේ කෙල්ල 3 දෙනා නිසා නේද කියලා මතක් වෙනකොට පපුවේ තියෙන හැම දුක්ගින්දරක්ම හොස් ගාලා නිවිල යනවා හාමිනේ. අම්මලාගේ යුතුයකම තමයි දරුව වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන එක. අම්මලා මේ ලෝකෙට බිහි වෙලා ඉන්නෙත් ඒකයි. අම්මලාගේ තියෙන වටිනාකමත් ඒකයි බං. හේයතින් බහරේ වටින ගෑණියෙක්. ඇයි හාමිනේ මං විතර හාමිනෙත් එහෙමනේ. කවදා හරි දවසක ගෑනු අපිට ඉතුරු වෙන්නෙත් එච්චර තමයි බං. ඒක හොඳටම ඇති හිතේ සැනසුමින් කවදා හරි ඇස්පියව ගන්න. අනේ මන්දරේනු මගේ හිතට බයයි. මොකක්ද ලොකු අනතුරක ආරම්භයක් මේ කියලා හිතෙනවා. ඉතින් ඔයාට කියන්න තිබුණනේ. මං සෝමිට කියන්න ගියේ නෑ රේනු. ඒත් මං අම්මට නම් කිව්වා. අම්මා කැමති නෑ සෝමිගේ හිත රිත්තන්න. සෝමි ජීවත් වෙන්නේ හීන ගොඩක. ගෑනු අපි හීන පස්සේ යන්න හොඳ නෑ රේනු. දැන් කවද්ද ඔය ෆොටෝ පත්තරේ යනවයි කියන්නේ? ඒක නම් හරියටම කියන්න දන්නේ නෑ. ඒත් ඔය ෆොටෝ එක පත්තරේ ගියාට පස්සේ සෝමිගේ පිස්සුව තවත් වැඩි වෙනවා. එයාට තවත් ආසිතේ හීන පස්සේ දුවන්න. සෝමි බොළඳයි රේනු. ඒකින්දම එයා රැවටෙන තියෙන ඉඩකඩත් වැඩි. ගෑනුන්ගේ ජීවිතේ අරමුණ වෙන්න ඕනේ ජනප්‍රිය වෙන්න හිනමවන එක නෙවෙයි රේනු. ඒත් සෝමිගේ හිතේ තියෙන එකම හීනේ ඒක. අනුලා සෝමිට වඩා වෙනස් නේද? ඔව්. එයා ටිකක් මං වගේ. සෝමි සින්දු අහනකොට ඒවත් අහනවා. ඒත් ඒව පස්සේ දුවන්නේ. මං ගෙදර ඉන්නවා නම් මගෙත් එක්කමයි. රේනු මට හරි වැඩක් වුණානේ. මොකද්ද? ලොක්කයි මට ලියුමක් එවලා තිබුණා. ඒකේ ලියලෙවල තිබුණා ලබන සතියේ ගෙදර එනවා කියලා. මං කමලාව තියෙන ඇඳලා ගෙදර ගිය වෙලාවේ මගේ කටින් ඒක කියුණානේ. නැන්ද මගෙන් අහනවා මං කොහොමද දන්නේ කියලා. මගේ ඇඟ සීතල වෙලා ගියා රේනු. නැන්ද දන්නේ නෑනේ ලොක්කයි මට ලියුම් එවනවා කියලා. අනික් අය නොදන්න තවත් දේවල් තියෙනවද? මොකද්ද අයියේ ඇහුවේ? නෑ. දෙන්නෙක් අතර අපි නොදන්න තවත් දේවල් තියෙනවද කියලා මං ඇහුවේ. කවුද දෙන්න? ඔයයිනි මල්ලයි. වා හරි නරකයි රේනු. මගේ හිතේ එහෙම දෙයක් තියෙනව නම් මං ඔයට නොකිය ඉන්නේ නෑනේ. ලොක්කයි මගේ එක කුසේ උපන් සහෝදරයා වගේ. එයාටත් මං ගැන දැනෙනවෙත් එහෙම. ඒක මං දන්නවා. ඒ මගේ හිතට චූටි දෙයක් දැනෙනවා. ඒක මම කියන්නද? මොකද රේනු කියන්න. මට හිතෙනවා ඔයයි නිමල් අයියේ හොඳට ගැලපෙනවා කියලා. අන්න මොන රතු වුණානේ. ඇයි ඔයාට හිමිතුනේ? මේ ලෝකේ
සමහර අය ඉන්න හොඳට ගැළපෙන අය. ඔය ඇනිමල්ලියත් ඒ වගේ. මං හොරෙන් බලාගෙන ඉඳලා තියෙනවා. ඔය දෙන කතා කරනවා. ඔයා හරිම නරකයි. ඇයි නරක? ඔයා මට විහිළු කරනවා. ලැජ්ජ හිතුණනේ. මං කිව්වේ මගේ හිතට දැනෙන දේ. මං ලොක්කයට ගොඩක් කැමති රේනු. එයාගේ තියෙන තැම්පත්කමට බුද්ධිමත්කමට මං හරි ආසයි. ඒක මං පිරිමියෙක් තුළින් දකින්න කැමතිම දෙයක්. අනික ලොක්කයා මගේ ජීවිතේ මට හරි සුවිශේෂී කෙනෙක්. පුංචි කාලේ නම් මේ දක්වාම එහෙමයි. මං ඔයාට ඉස්සෙල්ලත් කිව්වනේ ලොක්කයා මට මගේ සහෝදරයෙක් වගේ. එතනින් එහාට හිතන්න මට බයයි. මට හිතෙන විදිහට මාටින් වික්‍රමසිංහ මහත්මයාගේ නිර්මාණ භාෂාව විතරක් නෙමෙයි විචාර භාෂාවෙත් තියෙන මහා අමුතුම ජීව ගුණය. ඒක ලිඛිත භාෂාවත් විවහාර භාෂාවත් අතර සම්මිශ්‍රණය. වික්‍රමසිංහ මහත්මයාගේ භාෂාව හොයාගන්නේ ගමෙන්. කොග්ගලින්. ලංකාවේ දකුණු පළාතේ ජීවත් වෙන සැබෑ ගැමියන්. මට මතකයි ඔය යුගාන්තය ගැන කරන රචනාවක එක තැනක වික්‍රමසිංහ මහත්තයා සඳහන් කරනවා ලංකාවේ ගැමියන්ගේ කටබස ඔවුන්ගේ ආචාර ධර්ම හා සිරිත් විරිත් පිළිබිඹු කරන කැඩපතකි කියලා. මන්නම් හිතන්නේ හැම නිර්මාණකරුවෙකුගේම ඔය නිර්මාණ හැකියාව බිහිවෙන්න ඒ නිර්මාණකරුවා ලබන සමාජ ආශ්‍රය. දැන් අපි රුසියානු සාහිත්‍ය ගමුකෝ. ඔය රුසියානු සාහිත්‍යයේදී මැක්සිම් ගෝකි, දොස්තෝස්කි, ඇන්ටන් චෙකෝව් මේ හැම කෙනෙකුගේම නිර්මාණවලින් අපිට දැනෙන්නේ සමාජ ආශ්‍රය තුළින් මේ නිර්මාණකරුවෝ ජීවිතය ගැන තේරුම් ගත්ත විදිය. මිස් ජයන්ත කියව කතාවත් එක මට මතක් වෙනවා. මිස්ටර් ඇන්ටන් චෙකෝව් තමන්ගේ මිත්‍රයෙකුට ලියපු ලියුමක තිබුණු දෙයක්. ඒකේ තිබුණා ඔබට ශූර ලේඛකයෙකු වීමට අවශ්‍ය නම් වෙදකම හදාරන්න කියලා. මිස්ටර් චෙකෝව් ඇවිල්ලා වෘත්තීන් වෛද්‍යවරේ. ඒ නිසාම ඔහු ගාට සමාජයේ විවිධ චරිතාව රෝගීන් විදියට බෙහෙත් ගන්න. ඔහු රෝගීන්ට බෙහෙත් කරා. රෝගීන් ඔහුට බෙහෙතක් වුණා ඔහුගේ නිර්මාණ ආවේග බිහි කරන්න. ඒ නිසා මේ දේවල් එක්ක මම හිතන්නේ නිර්මාණකරුවෙක් කියන්නේ අත්දැකීම් ඇහිඳින කෙනෙක්. හරියට මිස්ටර් නිමල් වගේ. මං වගේ ඒම කෝකීත්. ඒ කියන්නේ මේකයි මිස්ටර් නිමල්. දැන් මිස්ටර් නිමල් කැම්පස් එකේ ඉඳෙද්දි මිස් චාර්ලස්ත් එක්ක අත්දැකීම් ඇහිඳ ඉන්නවා. මිස්ටර් ගමේ ගියාම ගමේ නංගිත් එක්ක අත්දැකීම් ඇහිඳ ඉන්නවා. හැබැයි ඉතින් අපි නම් බලන් ඉන්නේ මිස්ටර් ලැබපු අත්දැකීම් වලින් කවද්ද නිර්මාණයක් බිහි වෙන්නේ කියලා. ඒක ඇත්ත. මොකද සාමාන්‍ය රසිකයින් තුළ ඇතිවිය යුතු කුතුහලය දැන් අපි තුළ ඇති වෙලා ඉවරයි. මේ ප්‍රබන්ධයේ කථානායිකාව ශිරෝමි වෙයිද එහෙමත් නැත්නම් ගමේ නංගි වෙයිද? ශිරෝමි වෙයිද එහෙමත් නැත්නම් ගමේ නංගි වෙයිද? ගමේ නංගි නම් ඉතින් අපි දැකලා නැහනේ. ඒත් මිස් චාරුලතා නම් කවියෙක් තුළ විතරක් නෙවෙයි සාමාන්‍ය කෙනෙක් තුළ වුණත් කවි සිතුවිලි පහළ වෙන්න පුළුවන් කෙනෙක්. හැබැයි ඉතින් මට නම් මිස් චාරුලතා වගේ කෙනෙක් ආකර්ෂණය වුණා නම් මම කවි පොතක් නෙවෙයි කවි පොත් මාලාවක් වුණත් ලියනවා. ස්ත්‍රී ලාලිත්‍ය උපරිම මට්ටමකට පිහිටපු කෙනෙක් තමයි ශිරෝමි. මට හිතෙන විදිහට
ඔය සීගිරි කවිනුත් කවිලියන් නැත්තේ ශිරෝමිලා ගැන වෙන්නේ නැති. ස්ත්‍රී සුන්දරත්වය ගැන කවිනෝ ලියන කවින්ගෙන් ඇති වැඩක් නැහැ. මේ මම මේ හිත හිතා හිටියේ උඹලට පුංචි ආරාධනාවක් කරන්න. එහෙමද? අපේ ගෙවල් පැත්තේ ඇවිල්ලා යන්න කියන්නේ. සා මරුනේ. හැබැයි ඉතින් හත්තා පිටිස සැප පහසු ගන්න දෙන්න විදිහක් නැහැ. මොන පහසු ගන්නද බං? ඔන්න උඹේ ආරාධනාව අපි බොහොම සාදරයෙන් පිළිගන්න. නැද්ද බං? නැතුව නැතුව. දැන් ඉතින් අපිට පුළුවන් මිස්ටර් නිමල් ගමේදී අධ්‍යක්ෂීම් අහුලන සුන්දර ලලනාව සියසින්ම දැක් ගැනීමේ වාසනාව උදා කරගන්න. නැද්ද? ආබන් සාපි උඹ දැන් මේ හැම දොහකම රේල්වේ විරිඳු කියන්න යනවා කියහන්ක බලන්න අපිටත් ඇහෙන හොඳ විරිඳුවක් මේ දුදුවේ හොඳ යාමිනේ එහෙනම් මං කියන්නම් අපේ හාමිනේ කැමති හිතේ හොඳ විරිඳු පන්තියක් හ්ම් हामिनी गान मट सुरुस गाला නෑ නෑ සල්ලි ඕනේ නෑ බෝ කරන් ඵලයක් තෙල්ලුවට යන්න තරක් වෙනවනේ එහෙනම් හාමිනේ තිරුවන් සරණයි මම යනවා තුරුවන් සරණයි කුසුමනංගි මම යනවා ඉතින් දුවේ බයිති මාව බලන්න එනව නේද නිතරම මට ඒක ලොකු සතුටක් බං කොල්ලෝ දෙන්න ගෙදරින් ගියාට පස්සේ මට හරි සංකාවයි හැන්දෑවට මං දැන් අරයා ගෙදර එනකම් මග බලාගෙන ඉන්නවා නැත්තං හරි පාළුයි බං නැන්දේ දැන් කොහමද රෝහණ අයියට රස්සාව හොඳයිද ඕ කුසුමේ දෙවෙනි දැන් හරි පිළිවෙලයි තාත්තගේ නම තියන්නත් එපාය මට තියෙන බය එහෙ ගිහිල්ලත් මොකක් හරි පටලව ගනී කියලා දෙවෙනි කොහොමත් ලොකු පුතා වගේ නෙවෙයිනේ අනේ නැන්දි මට නම් දෙවෙනි අය ගැන එහෙම දෙයක් කවදාකවත් දෙන්න නැහැ. ඒක නිදුවේ. මම මේ මගේ එක සුද්ධ කරන්න හදනවා නෙමේ. මේ ගෑනුන්ගේ තමයි වැරද්ද. මොකෝ බින් කවුරුත් බලෙන් ඇඟේ එල්ලෙන්නේ නැවයි නෑනේ. දැන් බලහන් අපි කාගෙන්වත් කතාවක් අහලා තියනවද?
ගෑණියෙක්ගේ චරිතය තරම් වටින දෙයක් නෑ දුවේ. ගෑණියෙක් අතින් අතට ගියාම නිකම් මේ සල්ලං කාසියක් වගේ වෙනවා. එහෙම නොවිච්ච ගෑණියෙක්ගේ මොකද්ද වටිනාකමක් තියනවා දුවේ. ඒකනේ මං උඹට මෙච්චර ආදරේ. උඹ කවදාවත් කාගෙන්වත් කතන්දරයක් අහගත්තේ නැති රටක් වටින කෙල්ලෙක්. දැන් බලහන් සෝමේ, ඒකි උඹේ නංගි වෙච්චි උඹට වැඩිය වෙනස්. මම මේ උඹගෙන් අහන්නම කියලා හිටියේ දුවේ. මොකද්ද බම් මේ ෆොටෝ පළහිලව්ව ගැන කියන්නේ? මටත් මේ මැසියා තමයි කිව්වේ. ඔව් නැන්දේ, ඔය ඇග්නස්ගේ මාර්ගෙන් කොළඹ පත්තරේක ෆොටෝ මහත්තයෙක් සෝමිගේ ෆොටෝ ගන්න ඇවිල්ලා. ඒකිගේ මොකටද බම් ෆොටෝ ගහන්නේ? ඒ මොකටද? පත්තරේක පිටකවරට දානවලු නැන්දේ. අප්පච්චි, මොන විලිසංගි නැති වැඩක්ද බං ඒක? ගෑනු දරුව හැදෙන්න ඕනේ මල් වගේ. ඔය මේ පත්තරේ අරකේ මේකේ හැම එකේම ෆොටෝ එක දාන්න ගියාම බං අර එලෝලු බක්කියේ විකිණන එලෝලුවක් වගේ ගෑනුන්ගේ අගේ අඩු වෙනවනේ. අනේ මන් දන්නේ නැන්දි, සෝමි හිතන්නේ අපි හිතන විදියට වඩා ගොඩක් වෙනස් විදියට. ඒත් එයා නරක ගෑන ළමෙක් නෙමෙයි නැන්දි. එහෙම නරක් වෙන්නත් එයා බයයි. සෝමි ගොඩක් අහිංසකයි නැන්දි. ඔය අහිංසකකම නිසාම කවදරි එයා අමාරු වෙටේ කියලා මගේ හිත මට කියනවා. දුවේ, උඹලගේ අම්මා උඹලා තුන් දෙනාව හදන්නේ ඇහේ තියාගෙන. අම්මගේ හිතට දුකක් දෙන කිසිම දෙයක් සෝමගේ අතින් වෙන්න ඉඩ තියන්න එපා බං. උඹ උන්ගේ අක්කා වෙච්චි. උඹ කියන දෙයක් උන් අහන්න ඕනේ. අක්කා කියන්නේ දෙවනි අම්මට. දෙන්න එක දැනගන්න. මොකද කරන්නේ? මම මේ කවියක් ලියන. හොඳට දන්න. මං ඒක වටහෙන කියන්න. කියන්න. මොකද කවි? සඳේලියටත් උණු වෙන මගේ හිත. මම කවි ලියනවා සඳ ගැන, ඔබ දිහා බලාගෙන. හරි ලස්සනයි. ශිරෝමිට කවි ලියන්නත් පුළුවන්. හරියට හයිකාවියක් වගේ. ඔව්, මං එදත් ඔයාට කිව්වේ ජීවිතය කියන්නේ හරියට හයිකු කවියක් වගේ. ආදරෙත් එහෙමයි. අර්ථය එන්නේ පදවලින් නෙමෙයි, පද පේලි එකිනෙකට ගැටුණා. සිරුමි කතා කරන දේවල් වල හරි ගැඹුරක් තියෙනවා. ඒව නැවත නැවත හිතන්න තරම් ආකර්ෂණයකුත් තියෙනවා. ඇයි, මං කියන දේවල් විතරද ආකර්ෂණය? මං ආකර්ෂණීය නැද්ද? ශිරෝමිත් ආකර්ෂණීය. ඔය ඇත්තමද? ඔව් ඇත්තමයි.
නිමල් අහන්න නැද්ද මට කොමුද අපේන්න කියලා සිරෝවිට මාව කොහොමද පෙත් ඔයා ගොඩාක් ආකර්ෂණීයයි ගෑනු ළමෙක් දැක්ක ගමන් හිත ඇදලා යන තරම් ආකර්ෂණීයකම ඔයාලා තියෙනවා ගමේ නංගි හිත ඇදලා යන්න ඇත්තේ ඒක නිසා වෙන්නේ නැති නේද නිමා ගමේ නංගි තාකාශණියයිද ඔව් එයා ලස්සනයි එයා ළඟ තියෙන තැම්පත් වෙනවා ගමේ පිපිච්ච මලක් වගේ නේද නිමාට ළඟදී ආව හම්බුන්නේ නැද්ද? ශිරෝමි මොකද ගමේ නංගි ගැන ওই තරම් අහන්නේ? නෑ නිකා. ඇයි? මං එහෙම අහනවට අකමැතිද? ඈ මං එහෙම අකමැත්තක් නිසා ඇහුවා නෙමෙයි. හැංගීම් කියන්නේ මහා පුදුමාකාර දෙයක්. වේලාවකට සතුට දෙන තවත් සමහර වෙලාවට දුක දනවනවා ආදරේ හිතෙනවා ඊර්ෂ්‍යා හිතෙනවා හිතේ තියෙන හැම දෙයක්ම එකපාරටම කියා ගන්න පුළුවන් නම් කොච්චර හොඳයිද නේද මම පාර නෝට්ස් අරගෙන ගොඩක් ස්තුතියි ශිරෝ මට වාගේ නෝට්ස් එක ගොඩක් ප්‍රයෝජනවත් සිංහල සාහිත්‍ය නෝට්ස් එක නම් ගොඩක් වටිනවා අපේ නෝට්ස් වගේ නෙවෙයි හරිම පැහැදිලි අලුත් අදහසුත් ගොඩක් තියෙනවා විශ්වවිද්‍යාල කියන්නේ අලුත් අදහස් තියෙන තැනක් වෙන්න ඕන ඒත් දැන් ඒ වගේ නෑ එකම දේ නැවත නැවතත් උගන්වනවා දැන් එහෙමයි වෙන්නේ ශිරෝමිලා වගේ අය කවදා හරි ඇකඩමි ස්ටාෆ් එකට ආවට පස්සේ ඔය දේම විනාශ කරන්න ඕනේ නිමල් කැමති මම මොන සබ්ජෙක්ට් එක උගන්වන්නවටද ජීවිතේ ගැන एक तानिया मुगाना ना मारूं नहीं मैं। वह तो दावे ना आदमी था।